පොහොය වර්ණනාව නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ බුද්ධාය ලංකාවාසී ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි ශ්‍රී බුද්ධ වර්ෂ 2556 වූ නවම් මාස පුර පසළොස්වක් පොහොය දවස අද දවස බෞද්ධ පින්වතුන් වශයෙන් ඔබ හැම දිනාටම ගෞතම ශාසනයේ සුවිශේෂී සිදුවීම් කීපයක් නිසා ඉතා වැදගත් පොහොය දවසක් සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා උදෙසා අග්‍රශ්‍රාවක පදවිය ලැබුණේ අද වගේ පුන් පොහොය දවසක. ඒ වගේම ප්‍රථම භික්ෂු සංඝනිපාතයේ රැස්ුනේ අද වගේ පොහොය දවසක. 1250ක භික්ෂු පිරිසක් මුලින්ම එක් රැස් වෙලා භාග්‍යතුන් වහන්සේගේ අවවාද අනුශාසනා ලබා ගත්තේ අද වගේ දවසක. ඒට කියනවා ප්‍රථම සංඝ සංනිපාතය කියලා. භාග්‍යතුන් වහන්සේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිවරාගෙන නිතරම වැඩම කළේ 1250කට ආසන්න භික්ෂු පිරිසක්. ඒ වගේම අද දවසේ විශේෂයෙන් වැදගත් වෙනවා භාග්‍යතුන් වහන්සේ මුලින්ම ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කොට වදාලා. ඕවාද ප්‍රාතිමෝක්ෂය කියන්නේ සෑම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් විසින්ම ස්වකීය ශ්‍රාවකයන් වහන්සේලාට නිරතුරු අවවාද කරන උතුම් අවවාදයන් කිහිපයක්. කන්ති පරමං තපෝ තිතික්කා නිබ්බානං පරමං වදන්ති බුද්ධා නහි පබ්බජිතෝ පරූපගහති සමනෝ හෝති පරං විහෙට යන්තෝ. ඒ පළවෙනි ගාථාරත්නය. ඉවසීම තමයි උතුම්ම තපස. ඊළඟට නිවන තමයි බුදුරජාණන් වහන්සේලා උතුම්ම සැපය කියලා කියන්නේ. පරම ශ්‍රේෂ්ඨ දෙය කියලා කියන්නේ පැවිද්දන් අනුන් ඝාතනය කරන්නේ නැහැ. අනුන්ව වෙහෙසවන කෙනෙක් ශ්‍රමණයෙක් බවට පත් වෙන්නේ නැහැ. අනූපවාදෝ අනූපඝාතෝ පාතිමුඛේච සංවරෝ මත්තං යුතාච භත්තස්මින් පන්තංච සයන්නාසනං අදිචිත්තේච ආයෝගෝ ඒතං බුද්ධාන සාසනං. අනිත්‍යව වෙහෙසවන ගැටෙන දේවල් කියන්න හොඳ නෑ. අනිත් අයව නසන්න හොඳත් නෑ. ප්‍රාතිමෝක්ෂ සීලයෙන් සංවර වෙන්න ඕනෑ. නිවනට මුල් වෙන කායික වාචසික සංවරයෙන් යුතු වෙන්න ඕනෑ. වළඳන ආහාරේ අර්ථය දැනගෙන වළඳන්න ඕනෑ. හුදකලා වනසෙනසුන් ඇසුරු කරන්න ඕනෑ. තමන්ගේ හිත වැඩෙන භාවනා අරමුණක සිත නිරතුරුව පවත්වන්න ඕනෑ. ඒ තමයි බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනාව. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන ශාසනං. සියලු පාපයන් නොකළ යුතුයි. කුසල් දහම් උපදවා ගත යුතුයි. ස්වකීය සිත දමනය කර ගත යුතුයි. ඒතම් බුද්ධාන ශාසනන්ති. මෙයයි සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව. ඔන්න ඔය ගාථා රත්නයන් තුනෙන් තමයි ඕවාද ප්‍රාතිමෝක්ෂයේ සමන්විත වෙන්නේ. නිවනට මුල් වෙන හික්මෙන කායික වාචික සංවරය ඇති කර දෙන වැඩපිළිවෙල ඔය වගේ අර්ථය හකුලවලා මුල් අවදීදී භාග්‍යතුන් වහන්සේ වදාළේ. ඉතින් මේ දැනට සිල්පද 227ක් පමණ වූ ප්‍රාතිමෝක්ෂයේ පැනවෙන්නට පෙර මේ ඕවාද ප්‍රාතිමෝක්ෂය තමයි මසකට දෙවරක් භාග්‍යතුන් වහන්සේ විසින් අවවාද කොට වදාළේ. ඊළඟට අද පුන් පොහොය දවස අපට වැදගත් වෙනවා. අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ 45 වසක් පුරාවට ගම් නියම් ගම් සිසාරා වැඩම කරමින් දෙවි මිනිසුන්ගේ යහපත පිණිස දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය, ඒ සම්බුද්ධ ශාසනය පනවා වදාළ සුගත විනය උන්වහන්සේ තව මාස 4ක් දුරට පමණයි මා විසින් පවත්වන්නේ කියලා අදිස්ථාන කරගත් දවස. තව මාස 4කින්
උපවත්තන සාල වනෝද්‍යානයේදී මා පිරිනිවන් පානවා කියලා භාග්‍යතුන් වහන්සේ ආයු සංස්කාරය අත්හැර වදාළේ අද වගේ පුන් පොහොය දවසකයි. ඒ මොහොතේදී පින්වත්නි මහ පොළව කම්පා වුණා. පසෙක හුදකලාවේ බවුන් වඩමින් සිටිය අග්‍රෝපස්ථායක ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ මහා බිහිසුණු පොළව කම්පාවෙන් ලොමුදහ ගැන්වීමෙන් අකල් වැසි වැසීමෙන් අහස ගිගිරීමෙන් විස්මයට පත්වී භාග්‍යතුන් වහන්සේගෙන් විමසා වදාළ ස්වාමීනි මේට හේතුව කුමක්ද? පින්වත් ආනන්ද මහපොළව සෙලවෙන කරුණු අටක් තිබෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ ඒ මොහොතේදී වදාලා එක් කරුණක් හැටියට තතහගත සම්මා සම්බුදුරජාණන් වහන්සේලා බුද්ධ කෘත්‍ය නිමවන්න ආසන්න වෙලා ආයු සංස්කාරය අත්හරිනවාද යම් මොහොතක අසවල් දිනේදී මා පිරිනිවන් පානවා කියලා අදිෂ්ඨාන කරනවාද ආන්න ඒ මොහොතේ මහා පෘථිවිය කම්පා වෙන බව. ඉතින් මේ වගේ සුවිශේෂී ප්‍රසාද සංවේග අවස්ථා නිසා අපට නවම්පුර 15ක් පොහොය දවස ඉතාම වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා මේ එළඹුණා වූ පුන් පොහොය දවසේ ඔබ මේ වන විට ගමේ විහාරස්ථානයේ සිල් සමාදන් වෙන්න ගිහිලා ඉන්න පුළුවනි. නැතිනම් ඔබ ගෙදර නිවසේ සිරිනා වෙන්න පුළුවනි. ඔබ දැන් අද පොහොය ඇරඹිලා තිබෙන නිසා කුමන අවස්ථාවක සිටියත් ඔබ මේ මොහොතේ ඒ උතුම් සිල්පද සමාදන් වෙලා නම් ඒ පිළිබඳ සතුට උපදවා ගන්න රහතන් වහන්සේලා අනුගමනය කරමින් මා අද උපෝසත අටහංග සීලේ සමාදන් වුණා. මා හෙට උදෑසන දක්වා දවසක් මුළුල්ලේ මේ උතුම් සීලය ආරක්ෂා කරගත යුතුයි කියලා. ඔබ තවත් සිල් සමාදන් වුණේ නැත්නම් ඔබ මේ මොහොතේ හරි ඒ සීලය අදිස්ථාන කර ගැනීම වැදගත් වෙනවා. ඉතින් එතකොට ඔබට පුළුවනි ඒ උතුම් මහරහතන් වහන්සේලා අරමුණු කරගෙන ඒ අටහංග උපෝසත සීලේ සමාදන් වෙලා අනිත් දවස්වල කාමයන් එක්ක ගත කරන ජීවිතේ මදකට වෙන් වෙලා නිරාමිස සිතක් උපදවාගෙන රහතන් වහන්සේලා අනුගමනය කරමින් අද දවස ශාන්තව සුන්දරව නිවිසනහුණු ජීවිතයක් විදිහට ගත කරන්න. ඉතින් ඒ නිසා දානාදී පින්කම් සීලාදී ගුණධර්ම භාවනාදී ප්‍රතිපත්තීන් පුරුදු කරගන්න චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත මිහිරි ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ඔබට ඒ සඳහා ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සෙත් ශ්‍රද්ධා ගුවන් විදුලි නාලිකාව ඔස්සෙත් අවස්ථාව උදා වෙනවා. ඉතින් ඒ නිසා ඔබ ඊටාම වාසනාවන්තයි ගෞතම බුදුරජාණන් වහන්සේ තෙවරක් වැඩම කොට වදාළ උතුම් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටින ද්‍රෝණයක් 13 වහන්සේලා වැඩ සිටින රන්මැලි මහා සෑය තැන්පත්ව පවතින ශ්‍රී දන්ත 13 වහන්සේලා දෙනමක් වැඩ සිටින ඒ වගේම ලලාට 13 වහන්සේ වැඩ සිටින සේරුවිල මංගල මහා චෛත්‍ය රාජයන් වහන්සේ තිබෙන ඒ වගේම නොඑක් සර්වඥ 13 වහන්සේලාත් මහරහත් 13 වහන්සේලාත් වැඩ සිටින ඒ වගේම ආර්ය මහා සංඝරත්නයත් පිරිසිදු බුද්ධ ශාසනයත් පවතින ලංකා ධරණී තලයේ මත ඉපදිලා මේ වගේ පුන් පොහොය දවසක පිළිවෙතේ යෙදෙන්න ඔබට ලැබීම ඔබ ලද මහා පිනක ප්‍රතිඵලයක්. ඉතින් ඒ පින තවත් ශක්තිමත් කරගන්න ඔබ හැම දිනාටම තුනුරුවනේ අනන්ත ආශිර්වාදේම සැලසේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.